ආයුබෝවන් ඔබ මේ ඉක්විසිටින්නේ මෙහෙවර YouTube චැනලයත් සමගයි. මෙහෙවර ආමගට දයාවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සහෝදර සහෝදරියන් විසින් සංවිධානය කරනු ලබන තවත් එක් සමාජ සත්කාරක වැඩසටහනකි. අද අපි මේ පාඩම ගෙන එන්නේ සාමාන්‍ය පෙළ හදාරන නංගිල මල්ල වෙනුවෙන්. අද අපි කරන පාඩමේ නම තමයි ඝන වස්තුවල පෘෂ්ඨ වර්ග බලය. අපි බලමු කොහොමද ඝන වස්තුවල පෘෂ්ඨ වර්ග බලය හොයන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි බලමු ආධාරකය සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩයක පෘෂ්ඨ වර්ග බලය හොයන්නේ කොහොමද කියලා. එතකොට මේ තියෙන්නේ ආධාරකය සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩයක්. එතකොට මේකේ සමචතුරස්‍රාකාර ආධාරකයකුත් ත්‍රිකෝණාකාර මුහුණක් හතරකුත් තියෙනවා. එයි මේකට ඍජු පිරමීඩයක් කියලා කියන්නේ කියලා අපි බලමු. ඍජු පිරමීඩයක් කියලා කියන්නේ මෙන්න මේ පිරමීඩයේ ශීර්ෂය ආධාරක පාදයේ තියෙන්නේ සමචතුරස්‍රයක්නේ. මේ ආධාරක පාදයේ විකර්ණ සමච්ඡේදක ලක්ෂ්‍යයත් පිරමීඩයේ ශීර්ෂයත් යාකරණ රේඛා ඛණ්ඩය ලම්බක වෙනවා නම් සමචතුරස්‍රාකාර ආධාරකයට අන්න එක කියනවා ඍජු පිරමීඩයක් කියලා. එතකොට ඍජු පිරමීඩයක පෘෂ්ඨ වර්ග ඵලය අපිට ගන්න පුළුවන් සමචතුරස්‍රාකාර ආධාරකයේ වර්ග ඵලයට එකතු කරන්න ඕන ත්‍රිකෝණාකාර මුහුණත් හතරේ වර්ග ඵලය. එතකොට මේකේ ත්‍රිකෝණාකාර මුහුණත් හතරම එක සමාන නිසා එක ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය හොයලා ඒක හතරෙන් වැඩි කරාම හරි. සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා අපි දන්නා. අපි පැත්තක දිග දන්නා නම් සමචතුරස්‍රාකාර මුහුණතක වර්ගඵලය හොයන්න පුළුවන්. එතකොට මේකේ පැත්තක දිග a. එතකොට සමචතුරස්‍රාකාර මුහුණතේ වර්ගඵලය a වර්ග. ඊට පස්සේ ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය ගත්තදී ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය හොයන්න පුළුවන් භාගය වැඩි කරන්න ඕන ආධාරක පාදයේ දිගේ. ඊට පස්සේ වැඩි කරන්න ඕන මේ ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බක උසේ. එතකොට මේකේ ත්‍රිකෝණාකාර මුහුණත මෙන්න මේ මුහුණත ගත්තදී මේකේ ආධාරක පාදය වෙන්නේ A ලම්බක උස L වෙනවා. ත්‍රිකෝණාකාර මුහුණත් හතරක් තියෙන නිසා හතරෙන් වැඩි කරනවා. මෙන්න මේක සුළු කරාට පස්සේ මෙන්න මේ වගේ සමීකරණයක් අපිට ගන්න පුළුවන් සමචතුරස්‍රාකාර පිරමීඩයේ මුළු වර්ග ඵලය සඳහා. එතකොට අපි සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග දන්නා නම් ඒ වගේම ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස දන්නා නම් අපිට පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ග ඵලය හොයන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඍජු වෘත්ත කේතුක පෘෂ්ඨ වර්ග ඵලය හොයන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ඍජු වෘත්ත කේතුවක්. මේ කේතුවේ වෘත්තාකාර ආධාරකයක් තියෙන්නේ. ඒ වගේම වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. ලම්බක උසක් තියෙනවා. ඇල උසක් තියෙනවා. ඒ වගේම වෘත්තාකාර ආධාරකයකට අරයක් තියෙනවා. එතකොට ඍජු වෘත්ත කේතුවක ඇයි මේක ඍජු වෘත්ත කේතුවක් කියන්නේ කියලා බලමු. මෙන්න මේ කේතුවේ ශීර්ෂයත් වෘත්තාකාර ආධාරකයේ කේන්ද්‍රයත් යාකරණ රේඛා ඛණ්ඩය ආධාරකයට ලම්බක වෙනවා නම් ඒක ඍජු වෘත්ත කේතුවක් කියලා කියනවා. අපි මේ කේතුවේ අපි හිතමු පියන රහිත කේතුවක් කියලා. මේ කේතුවේ ඇලධාරයක් ඔස්සේ කැපුවොතින් මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් තමයි ඉන්නේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. කේතුවේ පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට එකතු කරන්න ඕන වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 5r l වලින් ගන්න පුළුවන්. වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය අපි හැමෝම දන්නවා 5r වර්ග.
එතකොට වෘත්තාකාර වෘතේ අරය දන්නවා නම් කේතුවේ ඇලවස දන්නවා නම් අපිට කේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ මේ සමීකරණය ඇසුරෙන් හොයන්න පුළුවන්. ඊළඟට අපි බලමු ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හන්නේ කොහොමද කියලා. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ මෙන්න මේ සමීකරණය භාවිතා කළා. මෙතනදී r කියන්නේ ගෝලයේ අරය. 4/5r වර්ග වලින් ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ග මේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. එතකොට ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හන්නේ කොහොමද කියලා බලමු. ඍජු වෘත්ත සිලින්ඩරයක් මේ තියෙන්නේ මේකේ වෘත්තාකාර තල පෘෂ්ඨ දෙකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ රේඛාවකට වක්‍ර පෘෂ්ඨය හරහා ඇඳි වෘත්තාකාර තල පෘෂ්ඨවල තලයන් දෙකට ලම්බක වදින මෙන්න මේ වගේ රේඛාවල් වලට අපි කියනවා ජනකයක් කියලා. එතකොට මේ තියෙන්නේ සිලින්ඩරයේ අක්ෂය, මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨය. එතකොට මෙන්න මේ සිලින්ඩරයක ජනකයක් කරහා කැපුවොතින් මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රයක් ගන්න පුළුවන්. එතකොට මේ ඍජු කෝණාශ්‍රයේ දිග 2πr වලින් 2πr එනවා. හේතුව වෘත්තයේ පරිධිය තමයි දිගට එන්නේ. එතකොට h කියන්නේ ඍජු කෝණාශ්‍රාකාරයේ මේ ඍජු කෝණාශ්‍රයේ පළල h කියලා ගන්න පුළුවන්. එතකොට h කියලා එන්නේ මෙතන සිලින්ඩරයේ ලම්බ උස. ඊට පස්සේ සිලින්ඩරයක් ඇදලා තියෙන්නේ වෘත්තාකාර මූණක් දෙකකිනුත් වක්‍ර පෘෂ්ඨ කොටසකින්. එතකොට වෘත්තාකාර මූණතක වර්ගඵලය අපි දන්නවා 5r වර්ග වලින් ගන්න පුළුවන්. එතකොට වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය මෙතන ඍජු කෝණාශ්‍රයක් නිසා දිග වැඩි කිරීම පාළලෙන් ගන්න පුළුවන්. එතකොට 2πr h එන්නේ. එතකොට සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා 2πr වර්ග දන 2πr h. අපේ සිලින්ඩරයේ උස දන්නවනම් සිලින්ඩරයේ අරය දන්නවනම් මෙන්න මේ සමීකරණය භාවිත කරලා සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන්. අපිට කියලා තිබ්බොතින් සිලින්ඩරේ පියන රහිත සිලින්ඩරයක් කියලා කිව්වොතින් පියන රහිත නම් මේකේ ඉහළ මූණතේ වර්ගඵලය එන්නේ නැහැ. එතකොට එන්නේ 5r වර්ග දන 2πr h විතර. ඊට පස්සේ අපි බලමු ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ප්‍රිස්මයක්. ඒකේ හරස් කඩ ත්‍රිකෝණාකාරයි. ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන ඍජු ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. ත්‍රිකෝණාකාර මොහොනක් දෙකේ වර්ගඵලය එකතු කරන්න ඕන. මේකේ ඍජු කෝණාශ්‍රාකාර මොහොන තුනක් තියෙනවානේ. අන්නේ ඍජු කෝණාශ්‍රාකාර මොහොන තුනේ වර්ගඵලයට. ත්‍රිකෝණාකාර මොහොන දෙකම එක සමාන නිසා එක ත්‍රිකෝණාකාර මොහොනතක වර්ගඵලය හොයලා එක දෙකින් වැඩි කරාම හරි. එතකොට මේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මොහොනත ගත්තොතින් ඒකේ ආධාරක පාදයේ දිග a වෙනවා, ලම්බක උස h වෙනවා. එතකොට ත්‍රිකෝණාකාර මූණතේ වර්ගඵලය ගන්න පුළුවන් භාගය වැඩි කිරීම ආධාරක පාදයේ දිග වැඩි කරන්න ඕන ලම්බක උසෙන්. ත්‍රිකෝණාකාර මූණ දෙකක් තියෙන නිසා අපි දෙකෙන් වැඩි කරනවා. එතකොට මේක සුළු කරාට පස්සේ a h කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු ඍජු කෝණාශ්‍රාකාර මූණතක මූණතිකේ වර්ගඵලය ගන්න කොහොමද කියලා. මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර මූණත ගත්තොතින් මේකේ දිග b වෙනවා, පළල c වෙනවා. ඍජු කෝණාශ්‍රාකාර මූණතක වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පළල. එතකොට මේකේ වර්ගඵලය bc එනවා. ඊපස්සේ අපි බලමු මේ ආධාරක විදිහට තියෙන ඍජු කෝණාශ්‍රාකාර මූණතේ වර්ගඵලය ගන්න විදිහ. ඒකේ දිග වෙන්නේ b, පළල a කියලා ගන්න පුළුවන්. එතකොට ඒක ab කියලා ගන්න පුළුවන්. මෙන්න මේ ඍජු කෝණාශ්‍රාකාර මූණතේ වර්ගඵලය ගන්න පුළුවන්. ඒකේ දිග b, පළල d වශයෙන් ගන්න පුළුවන්. එතකොට එන්නේ tb.
එතකොට ප්‍රිස්මයක මුළු වර්ගඵලය වෙනවා ත්‍රිකෝණාකාර මූණ දිගේ වර්ගඵලය එකතු කරන්න ඕන ඍජු කෝණ වස්ත්‍රාකාර මූණත්තර වර්ගඵලය. අපි ත්‍රිකෝණාකාර මූණ දිගේ වර්ගඵලය හෙව්වා. එතකොට එන්නේ AH කියලා. ඍජු කෝණ වස්ත්‍රාකාර මූණත්තර වර්ගඵලය අපි හෙව්වා BC දන AB දන DB කියලා අපට ආවා. එතකොට මෙන්න මේක තමයි ප්‍රිස්මයක මුළු වර්ගඵලය. එතකොට මේ ABCD හා H වලට එන අගයන් වලට එන අගයන් අපි දන්නවා නම් අපිට ප්‍රිස්මයේ මුළු වර්ගඵලය හොයන්න පුළුවන්. මෙතනින් සිද්ධාන්ත කොටස ඉවරයි. අපි ඊළඟට බලමු කොහොමද මේ අපි ගත්ත සමීකරණ යොදලා ගණන් හදන්නේ කියලා. මම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න පත්‍ර වල ගණන් දෙකක් තමා ගත්තේ. ඉස්සෙල්ලාම අපි 2008 රූපේ දැක්කින්නේ ආධාරකයේ සමචතුරස්‍රයක් වන ඍජු පිරමීඩයක් කියලා දීලා තිනවා. ඒකේ පතුලේ පැත්තක දිග A කියලා දීලා තිනවා. ඊට පස්සේ ත්‍රිකෝණාකාර මූණතේ ශීර්ෂයේ සිට ලම්බක දුර x කියලා ගන්නලු. අපිට පිරමීඩය සඳහා මුළු පෘෂ්ඨ පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා A සහ x ඇසුරින් ගන්න කියලා තියෙන්නේ ප්‍රකාශනයක්. එතකොට මේ පිරමීඩයේ පතුල තියෙන සමචතුරස්‍රයක් කියලා අපි ගන්නවා. සමචතුරස්‍රයේ පැත්තක දිග අපිට දීලා තියෙනවා A කියලා. එතකොට පතුලේ වර්ගඵලය A වර්ග කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා අපි දන්නවා. ත්‍රිකෝණාකාර මූණතක වර්ගඵලය හොයන්නේ භාගය වැඩි කරන්න ඕන ආධාරක පාදය වැඩි කරන්න ඕන එකේ ලම්බක උසය. එතකොට මේ මූණත ගතදී මේකේ ආධාරක පාදය වෙන්නේ A, ලම්බක උස වෙන්නේ X. මෙන්න මේ විදිහට ඒ ත්‍රිකෝණාකාර මූණතේ වර්ගඵලය හොයන්න පුළුවන්. ත්‍රිකෝණාකාර මූණත් හතරක් තියෙන නිසා ඒක අපි හතරෙන් වැඩි කරනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශනය සුළු කරාට පස්සේ 2AX කියලා එනවා. එතකොට මේ පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අපි දන්නා කොහොමද ගන්න කියලා. පතුලේ වර්ගඵලයට එකතු කරන්න ඕන ත්‍රිකෝණාකාර මූණත් හතරේ වර්ගඵලය. එතකොට පතුලේ වර්ගඵලය A වර්ග වෙනවා. ත්‍රිකෝණාකාර මූණත් හතරේ වර්ගඵලය 2AX. 2002 ගාන බලමු. ඉස්සෙල්ලම ගාණි මොකද්ද කියන්නේ කියලා බලමු. රූප සටහනේ දැක්වෙනුනේ පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් වූ ලෝහ ඝනකයක එක් පෘෂ්ඨයක සිට ඊට ප්‍රතිවිරුද්ධ පෘෂ්ඨයකින් අරේ සෙන්ටිමීටර් 7ක් වූ ඍජු වෘත්ත සිලින්ඩරාකාර සිදුරක් විද ඇති ආකාරය. සිදුරෙහි වක්‍ර පෘෂ්ඨයට ඇතුළත් වනසේ ඉතිරි වූ ඝන වස්තුවේ පෘෂ්ඨවල වර්ගඵලය ගණනය කරන්න කියලා තියෙනවා. එතකොට මේ තියෙන ඝනකය ඝනකයේ සෙන්ටිමීටර් ඝනකයේ මැදි එක් මොහොතක සිට ඊළඟ මොහොතට වෙනත් එක් සිදුරක් ඉදලා තියෙනවලු. ඒ සිදුරේ අරය සෙන්ටිමීටර් 7ක් වෙනවලු. සිලින්ඩරාකාර සිදුරක් ඍජු වෘත සිලින්ඩරාකාර සිදුරක් ඉදලා තියෙනවා. අපිට කියනවා ඉතුරු වෙලා තියෙන ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්නලු. සිදුරෙහි වක්‍ර පෘෂ්ඨයද ඇතුළත් වනසේ. ඉස්සෙල් නම අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතිරි වෙලා තියෙන ඝන වස්තුවේ පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. ඝනකයේ පැති 6 වර්ගඵලය අඩු කරන්න ඕන වෘත්ත දෙකේ වර්ගඵලය. ඊට පස්සේ එකතු කරන්න ඕන සිදුරෙහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එයි අපි මෙහෙම කරන්නේ. දැන් මේ ඝනකයේ ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කොහොමද? ඝනකයක තියෙන්නේ සමචතුරස්‍රාකාර මූණත් 6. සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න අපි දන්නවා. ඒ වුණාට මෙන්න මේ මූණතේ ඊට ප්‍රතිවිරුද්ධ මූණතේ සිදුරක් ඉදලා නැති ඉන්නේ. එතකොට මෙන්න මේ වෘතාකාර කොටස මේ සමචතුරස්‍රාකාර මූණතේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕන. ඉතුරු වෙලා තියෙන ඝන වස්තුවේ මූණතේ වර්ගඵලය එන්නේ එතකොට. එතකොට
ඒක නිසා තමයි මෙන්න මෙහෙම වෘත්ත දෙකක වෘත්තාකාර කොටස් දෙකේ වර්ගඵලය අඩු කරන්නේ. ඊපස්සේ ඝනකයේ වර්ගඵලය පැත්තක දිග 20 සෙන්ටිමීටර් කියලා දීලා දෙනවා. එතකොට ඝන සමචතුරස්‍රය වර්ගඵල හන්න පුළුවන් 20 වර්ග ගන්න පුළුවන්. ඊට පස්සේ පැති 6ක් තියෙන නිසා 6ෙන් වැඩි කරලා ඊපස්සේ ඒකෙන් අඩු කරන්න ඕන වෘත්ත දෙකේ වර්ගඵල. වෘත්ත එක වර්ගඵලය ගන්න 5r වර්ග වලින් 2ක් තියෙන නිසා 2කින් වැඩි කරලා ඊට පස්සේ සිදුරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අපි දන්නවා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ගන්නේ 2πrh. ඊට පස්සේ දැන් මෙතන r ලාගය 7 cm කියලා දීලා තියෙනවා. h ලාගය 20 cm මයි එන්නේ. ඊට පස්සේ මෙන්න මේ සමීකරණයට ආදේශ කරාට පස්සේ අන්තිම උත්තරේ එනවා 2972 වර්ග සෙන්ටිමීටර් කියලා. මෙතනින් අද පාඩම ඉවර කරනවා. ඔයාලට තව මොන හරි මේ පාඩමෙන් ප්‍රශ්න කෙරෙන්න ඕන නම් ඒක කියන්න. ඒ වගේම ඔයාලගේ අදහස් දක්වන්න. හරි එහෙනම් ඉතින් මෙතනින් ඉවර කරනවා. සුබ දවසක්.